ආද්‍ය හමුව කැඳෙව්වේ අලුතෙන් සම්මත කිරීමට නියමිතව තිබෙන පනතක් සම්බන්ධ අපේ මතය දැක්වීම සඳහා අද මේ මාධ්‍ය හමුවට මා සමග සහභාගී වෙනවා අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභික චන්දසිරි ලන්දගේ සහෝදරයා චන්දසිරි ලන්දගේ साक्षात्कार करी मटे बालापरुत्तु ने पानता देदास दासे अगस्त मासे फालवे नी दा गैसेट थारा हानी कुट कल्लती है ना वा देदास दासे अगस्त मासे फालवे नी दा गैसेट निवेदन यक मगिन प्रकाश वेट पात कल्लती है ना वा श्रीलंका इंजीनियरु सभाव पिहितुवी में पानता कियला पानत केटुम पाता एक ताम පාර්ලිමේන්තු විවාදයට අරන්නේ ඉදිරියේදී විවාදයට ගැනීමට නියමිතව තියෙනවා. එතකොට මේ පනත් කෙටුම්පතේ අරමුණ ලෙස තියෙන්නේ ඉංජිනේරු වෘත්තිය සඳහා ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව නමින් ආයතනයක් පිහිටුවීම. එතකොට මේ පනතේ ආරම්භයේ අරමුණ වල සඳහන් කරලා තියෙනවා ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තිමය තත්ත්වය පවත්වාගෙන යාම සහ මෙහෙයවීම. ඒ වගේම ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම आचार धार्मिक नोनलेस कटेतु करन इंजिनेरु वृत्तिकयंगे लियापदंचि अहोसि किरीम कियन करुणु पदनं करगेन तमयि मे पनत इदिरिपत् करन्ने कियला दनट श्रीलंकावे वैद्यवरु संदहा श्रीलंका वैद्य सभा पनत क्रियात्मक वेनवा एक इताम दिगु कालक तिस्से मेडिकल ओर्डिनेंस एक कियला सामान्यं हंदुन्वन वैद्य सभा पनत 1927 तमयि लंकावे स्थापित करे वैद्य सभावट बलतल पैवरला तियेनवा ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමිතීන් තීරණය කරන්න කවර විශ්වවිද්‍යාලවල උපාධි ලබන වෛද්‍යවරුද ලංකාවේ වෛද්‍යවරු ලෙස කටයුතු කිරීම සඳහා සුදුසු කියලා තීරණය කරන්න ඒ වගේම සමහර විශ්වවිද්‍යාලවල උපාධි ලබන වෛද්‍යවරු වෛද්‍යවරුන් ලෙස වැඩ කිරීමට නුසුදුසු නම් ඊට අදාළ තීරණ ගැනීම ඒ වගේම පොදුවේ වෛද්‍ය පීඨවල පාඨමාලා සම්බන්ධ ඒ වගේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රමිති නියම කිරීම. ඒක එක පැත්තක් විදිහට තියෙනවා. ඒකට වෛද්‍ය අධ්‍යාපනයට අදාළ බලතල පවරලා තියෙනවා වෛද්‍ය සභාවට. ඒකට ඒ බලතල වලට අනුව තමයි මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගන්න බෑ කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියන්නේ. ඒ වගේම දෙවැනි එක තමයි ලංකාව තුල වෛද්‍යවරුන් ලෙස සේවය කරන අයව ලියාපදිංචි කිරීම, නුසුදුසු අය ලියාපදිංචි නොකර සිටීම, ඒ සඳහා විභාග පැවැත්වීම, ඒ වගේම आचार धार्मिक नोवन लेस कटेतु वैद्यवरुंगे लियापदी इवत् उंट लंका वैद्यवर लेस वेडकिरी हकिया इवत्किरी रोगतम श्रीलंका वैद्य सभा पानते मूलिके विधि इंजीनियर वृत्ति सदह श्रीलंका इंजीनियर सभा पिहिटुअन मे पानते मे पानते कोहेवत इंजीनियर अध्यापने संबंध बलतल इंजीनियर सभा पवरलने මොදැන් ආණ්ඩුව ඉන්නේ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන උසස් අධ්‍යාපනය වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන උපාය මාර්ගයක ඉන්නේ. ඉතින් ඒකේ කොටසක් ලෙස තමයි වෛද්‍ය අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හැදුවේ. හැබැයි ඒක හැදුවට වැඩක් වෙලා නැහැ. ඒකෙන් උපාධි ගන්න අය ලංකාවේ වෛද්‍යවරුන් ලෙස සේවය කිරීමට නුසුදුසුයි. ඒකේ අධ්‍යාපනය ලංකාවේ වෛද්‍යවරයෙක් බවට පත් වීම සඳහා වෙන අවම ප්‍රමිතිය නැහැ කියලා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කළා තියෙනවා. तेनिसा उन्ट उपाधि गन्न पुलुवां उसस अध्यापन अमात्यांशी अवसर दून्न निसा नमुत ए उपाधीन लंकावे वैद्यवरुन लेस लियापदिंच वेन्न हो सेवे करन्न बह तो कोट दें इंजिनेर अध्यापन अदालव हम हंदियकम एकेक जाती आयतन आटवला इंजिनेर उपाधि कियला देमिंग इन्नो दें प्रधानमेकक् तमयि लंकावे इंजिनेर अंगे वृत्तिमय तत्त्वय संबंधयेन ඔවුන්ගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගුණාත්මක භාවය සම්බන්ධ නීතියක් සකස් කරන්න ඕනේ කියලා ඉංජිනේරුවන්ගේ පැත්තෙන් විශාල ඉල්ලීමක් අරගලයක් කාලයක් තිස්සේ තිබුණා. දැන් ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඉංජිනේරු වෘත්තියේ ගුණාත්මක භාවය පිළිබඳ රාජ්‍ය සහතිකයක් ලබා දීම සඳහා කරපු ඉල්ලීමක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ පනත එන්නේ. හැබැයි මේ පනත කිසිම තැනක ඉංජිනේරු අධ්‍යාපනය පිළිබඳ තීන්දු ගැනීමේ බලය ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවට පවරලා නැහැ. ඒ නිසා හරිම පැහැදිලි මේ කරන්න යන්නේ इंजिनेरु अध्यापनय पौद्गलीकरणे किरीम सदहा बाधा अतिवीम वलक्वगान्ने वैद्य अध्यापने यदसमसे विसिहते गत्त तीरण निसा दें वैद्य अध्यापने पौद्गलीकरणे करन्न बाधा अतिवेला तीनवा निसा इंजिनेरु वृत्तियट अदाल इंजिनेरु
උපාදි මුදලට විකිණීමට අදාළ මේ බාධාව නැති කරන අරමුණක් පැහැදිලිව මේ පනත තියෙනවා. එතකොට ඉංජිනේරුවන්ගේ සංවිධාන විසින් දිගින් දිගටම ඉල්ලීම කරපු පදනමම මේ පනතේ නොසලකා හැරලා තියෙනවා. පනතේ ඇත්තටම පනතක් ඕන කියලා ඉල්ලීම තිබ්බේ ලංකාවේ ඉංජිනේරු අධ්‍යාපනයයි ඉංජිනේරු වෘත්ති කියනුයි සම්බන්ධ ප්‍රමිතීන් තීරණය කිරීමේ බලය සහිත නිල ආයතනයක් පිහිටුව යුතුයි කියන තැනින් වෛද්‍ය සභාව වගේ. මේ හදලා තියෙන ඉංජිනේරු සභාව බාග ආයතනයක්. මේකට ඉංජිනේරුවන් ලෙස කටයුතු කරන අයගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් තීරණ ගැනීමේ හැකියාව ඒ සම්බන්ධ ප්‍රමිති තීරණය කිරීමේ හැකියාව මේ පනතේ සඳහන් වෙලා නැහැ. මේකේ තියෙන්නේ ඉංජිනේරු වෘත්තිකයන් සේවය කරද්දී ඔවුන්ගේ ප්‍රමිතිය පිළිබඳ සලකා බැලීම ඔවුන් ලියාපදිංචි කිරීම ලියාපදිංචි අහෝසි කිරීම වගේ කාරණා විතරයි. දැන් ඒක කරද්දිත් මේ පනතේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් වෛද්‍ය සභා පනත ගත්තොත් එහෙම වෛද්‍ය සභා පනතේ වෛද්‍ය සභාවේ ඉන්නවා 25 දෙනෙක්. ඒ 25 දෙනාගෙන් ඒ 25 දෙනා හැදෙන්නේ මෙහෙම. ලංකාවේ වෛද්‍ය පීඨ 8ක් තියෙනවා. ඒ වෛද්‍ය පීඨ 8ේ පීඨාධිපතිවරු හෝ ඒ පීඨාධිපතිවරු විසින් නම් කරන නියෝජිතයෝ 8 දෙනයි. ඊට පස්සේ දන්ත වෛද්‍ය පීඨය විසින් පීඨයේ පීඨාධිපතිවරයා හෝ ඔහු විසින් නම් කරන නියෝජිතයෙක්. එතකොට 9යි. ඊට පස්සේ ලංකාවේ සිටින වෛද්‍යවරුන්ගේ ඡන්දයෙන් තෝරනවා නියෝජිතයෝ 8 දෙනෙක්. එතකොට 17යි. ඊට පස්සේ පරිපූරක වෛද්‍යවරුන්ගේ ඡන්දයෙන් තෝරනොත් 1 නියෝජිතයෙක් 18යි. දන්ත වෛද්‍යවරුන්ගේ ඡන්දයෙන් තෝරනවා 1 නියෝජිතයෙක් 19යි. ඊට පස්සේ නිල බලයෙන් මේකට පත් වෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. එතකොට 20යි. ඊට පස්සේ 4 දෙනෙක් පත් කරන්න පුළුවන් සෞඛ්‍ය ඇමතිවරයාට ඔහුගේ නියෝජිතයන් ලෙස. සේ සභාපතිවරයා වෛද්‍ය සභාවේ සභාපතිවරයා වෛද්‍ය සභාව විසිනුත් නම් නිර්දේශ කරලා අවසානයේදී ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා මැදිහත් වෙලා තමයි සභාපතිව පත් කරන්නේ. හැබැයි සභාපති පත් කරාට සෞඛ්‍ය ඇමතිවරයා සභාපතිව ඉවත් කිරීමේ බලතල සෞඛ්‍ය ඇමතිවරයාට නැහැ. අදාළ වසර ගණන අවසන් වනතුරු ඔහුට සභාපති ධුරේ රැඳී සිටිය හැකි. ඒ නිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයෙක් බවට පත් වුණ කෙනාව ආණ්ඩුවට අවශ්‍ය ලෙස කටයුතු කළේ නැහැ කියලා ඉවත් කිරීමට තියෙන ඉඩකඩ පනත මගින් අහෝසි කරලා තියෙනවා. ඒ නිසා තමයි දැන් දැනට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස ඉන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා. එතකොට මේගොල්ලෝ බලපෑම් කරා මහාචාර්ය කාලෝ ෆොන්සේකාට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිගන්න කියලා. පිළිගත්තේ නැහැ කියලා ඔහුව සේවය ඔහුගේව දුරයෙන් අයින් කරන්න බෑ මේ පනතට අනු. එහෙම තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට වෛද්‍ය සභාවේ 25 දෙනෙක්ගේ සමස්ත 25න් 4 දෙනයි ඇමතිපත් කරන නියෝජිතයෝ ඉන්නේ. සභාපතිවරයා පත් කිරීමේ බලය ඇමතිට තිබුණාට සභාපතිවරයා ඉවත් කිරීමේ බලයක් ඇමතිට නැහැ. එතකොට වෛද්‍ය සභාවේ බහුතර බලය ඒ අදාළ වෘත්තියට අදාළ විවිධ ආයතනවල ඡන්දෙන් තෝරාපත් කරගන්න අයගෙන් තමයි බහුතරය හැදිලා තියෙන්නේ. ඒ නිසා සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයක් එකේ හැදිලා තියෙනවා. මොකද ඇමති දාපු 4 දෙනා අත උස්සද්දි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕන කියලා ඉතුරු අය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා කියනවා. ඒ නිසා දැන් ආණ්ඩුවට වෛද්‍ය සභාව ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අර SB දිසානායක කියන්නේ පහුගිය දවස්වල වෛද්‍ය සභාව පැත්තකට දාලා ඇමතිගේ බලය පාවිච්චි කරලා වැඩ කරන්න කියලා. ඒකයි කියන්නේ. ඒ නිසා තමයි SB දිසානායක උසස් අධ්‍යාපන ඇමතිවරයා විදිහට ඉදදී ගැසට් එකක් ගැහුවේ. දැනට තියෙනවා ගැසට් එකක් ලංකාවේ වෛද්‍ය උපාධිවල ගුණාත්මකභාවය පිළිබඳ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තීරණය කළ යුතුයි කියලා. ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ shall කියලා. වෛද්‍ය සභාව විසින් මෙය තීරණය කළ යුතුයි කියලා shall කියන වචනේ තමයි තිබුණේ. ඒ කියන්නේ SB උසස් අධ්‍යාපන ඇමති වෙලා ඉදදී ඒ ගැසට් එක වෙනස් කළා. ඒ පනත වෙනස් කළා අලුත් ගැසට් එකක් ගැහුවා. shall වෙනුවට මේ දාලා. ඒත් ඉංග්‍රීසි භාෂාවේ shall කියන වචන වෙනුවට මේ කියන වචනේ දැන් මට පස්සේ තියෙන්නේ. වෛද්‍ය සභාවේ අනුමැතිය තියෙනවා නම් හොඳයි. අවශ්‍ය නම් සලකන්න පුළුවන්. ඔන්න ඔය විදිහ අදහසක්. ඊට පස්සේ ඒකට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාරේ වෛද්‍යවරු ඔක්කොම සටන් කරාට පස්සේ SB ආපහු ගැසට් එකක් ගැහුවා මේ එක ෂෙල් කරලා. දැන් ආයෙ පරණ නීතියම තමයි තියෙන්නේ. ඒතර එහෙම කරපු SB දැන් ඇවිල්ලා කියනවා වෛද්‍ය සභාවට ඕන විදිහට දේශපාලනය කරන්න බෑ. ඇමති සෞඛ්‍ය ඇමති තමන්ගේ බලය පාවිච්චි කරලා වෛද්‍ය සභාව විසුරුවන්න කියලා. දැන් මෙන්න මේ දැක්මේ ඉඳලා තමයි ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිහිටුවන්නේ. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව පිහිටුවීමට අදාළ පනතේ 3 අ වගන්තිය තියෙනවා. කොහොමද ඉංජිනේරු සභාව සමන්විත වෙන්නේ කියලා. එතකොට ඉංජිනේරු සභාවේ ඔක්කොම ඉන්නවා සමාජිකයෝ 17 දෙනෙක්. ඒ 17 දෙනාගෙන් නිල බලයෙන් පත්වන සමාජිකයෝ ඉන්නේ 4 දෙනයි. එතකොට 3 අ 1 2 කියන වගන්ති වලට අනුව මේකේ තියෙනවා විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨවල
පීඨාධිපති වරුන් තිදෙනා හෝ ඔවුන්ගේ නියෝජිතයන් තිදෙනෙක්. ඒ කියන්නේ පේරාදෙණිය, මොරටුව, රුහුණ කියන විශ්වවිද්‍යාල තුනේ ඉංජිනේරු පීඨවල පීඨ තුනේ පීඨාධිපතිවරු තිදෙනා හෝ ඔවුන්ගේ නියෝජිතයන් තිදෙනෙක්. ඊට පස්සේ 1990 අංක 20 දරන ෘතිකහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පනත මගින් පිහිටවපු අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. ඒ හතර දෙනා නිල බලයෙන් පත් වෙනවා. ඒ හතර දෙනා නිල බලයෙන් පත් වෙන අතර ඉතුරු 13 දෙනාම අගමැතිවරයා විසින් තමයි පත් කරන්නේ. විශේෂ භාරය අමැතිවරයා කියලක් නෙවෙයි මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පනත්වල තියෙන්නේ පත් කිරීම කරන්නේ ජනාධිපති කියලා. ව්‍යවස්ථාවේ තියෙන්නේත් එහෙමයි මේ පත් කිරීම වලට අදාළ බලධරයා ජනාධිපති කියලා. හැබැයි මේකේ හරි අපූර්ව විදිහට අගමැති අරගෙන සම්පූර්ණ බලය මේ පනතේ. එහෙම රටවල් වල නීති හදන්න බෑද? ජනාධිපති අගමැති අතර බල ගැටුමක් තිබ්බා කියලා අගමැති බලය අල්ලන්න කියලා නීති හදන්න බෑ එහෙම. දැන් ඒ විදිහට තමයි ව්‍යවස්ථාවත් හදන්න හැදුවේ. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන සම්පූර්ණ බල ගැටුම ජනාධිපති අගමැති අතර. ඒකේ වගන්තියක් තියෙනවා මින් පස්සේ එන ජනාධිපතිවරුන්ට නෙමෙයි දැන් ඉන්න ජනාධිපතිවරයාට පරිසර අමාත්‍යාංශ, මහවැලි අමාත්‍යාංශ ඇතුළු අහවල් අමාත්‍යාංශත් හිමි විය යුතුයි කියලා. ඒ කියන්නේ මේ දැන් ඉන්න ජනාධිපතිවරයාට දෙන ඇමතිකම් මොනවද කියලා ව්‍යවස්ථාවේ ලියලා තියෙනවා. පිස්සුවක් ඒ. ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. ඒ දෙන්න අතර තියෙන ප්‍රශ්න විසඳන එක නෙමෙයි ව්‍යවස්ථාව. ඒකට දැන් මේ පනතේ කරන්නේ මේක ඉංජිනේරු වෘත්තියට අදාළ ප්‍රමිතිය තීරණය කිරීමේ නීතිය. හැබැයි ඒකට ඇතුල් කරලා තියෙනවා ජනාධිපතිගේ අගමැතිගේ බලපොරේ. දැන් අගමැති බලය අල්ලන්නේ 13 දෙනෙක්ම පත් කරන්නේ අග්‍රාමාත්‍යවරයා. 17න් 13 ද වෛද්‍ය සභාවේ 25න් 5යි පත් කරන්නේ දේශපාලන අධිකාරිය විසින්. 20 දෙනෙක්ම පත් වෙන්නේ අති බහුතරයේ සාතිෂේ බහුතරයේ පත් වෙන්නේ ඒ අදාළ වෘත්තියගේ ඡන්දේ. දැන් මේකේ 17 දෙනාගෙන් 13 දෙනෙක්ම පත් කරන්නේ දේශපාලන අධිකාරිය විසින්. අගමැතිවරයා විසින් තමයි පත් කරන්නේ. මේකේ 3 ආ වගන්තියට අනුව අගමැතිවරයා 13 දෙනෙක් පත් කරනවා. කියන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සමාජිකයන් සිටන වරලත් ඉංජිනේරුවරුන් අතරින් 7 දෙනෙක් අගමැතිවරයා පත් කරනවා. ඇයි ඒක ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයට බාර දෙන්න බැරි? ඇයි ඒක ISL එකට බාර දෙන්න බැරි? ඒගොල්ලන්ගේ ඉන්න අයගෙන් 7 දෙනෙක් මේ පත් කරන එක සභාවට. ඊට පස්සේ ශ්‍රී ලංකා සංස්ථාගත ඉංජිනේරුවරුන්ගේ ආයතනයේ ඉංජිනේරුව 4 දෙනෙක්. අගමැති තමයි තීරණය කරන්නේ එතන ඉන්න අයගෙන් කවුද දාන 4 දෙනා කියලා. ශ්‍රී ලංකා ඉංජිනේරු සේවාවේ වරලත් ඉංජිනේරුවරු 2 දෙනෙක්. ওই විදිහට 13 දෙනෙක් 7යි 4යි 2යි 13 දෙනෙක් පත් කරන්නේ අගමැති. ඒ විතරක් නෙවෙයි මේකේ 4 එක වගන්තිය තියෙනවා. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සභාපති පත් කරන්නේ අගමැති. ඊට පස්සේ 4 වගන්තිය තියෙනවා අගමැතිට අවශ්‍ය විටක හේතු දක්වා සභාපති ධූරයෙන් ඉවත් කළ හැකි. සභාපති පත් කරන්නේ ඇමති. අගමැතිට ඕන වෙලාවක සභාපති ඉවත් කරන්න පුළුවන්. දැන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇමති තමයි සභාපතිගේ නමට අවසානයේදී පත්වීමට අත්සන් කරන්නේ. හැබැයි ඇමතිට දුර කාලයේ අවසන් වෙනතුරු ඔහු ඉවත් කිරීමේ බලයක් නැහැ. හැබැයි ඉංජිනේරු සභාවේ අගමැතිට අවශ්‍ය විටක තමන්ට කීකරු නොවන පළවෙනි මොහොතේදී සභාපතිවරයා නිරපා හැරීමේ බලතල දීලා තියෙනවා අගමැතිවරයාට. ඉතින් මේකේ 8-2 වගන්තියට අනුව අගමැතිවරයා විසින් පත්කනු ලබන සමාජිකයෝ 13 දෙනාම අගමැතිවරයාට අවශ්‍ය විටක ඉවත් කරලා වෙන අය දාන්න පුළුවන්. ආණ්ඩුවට ඕන විදිහට තීරණ ගන්න නැත්නම් ආණ්ඩුව කියන පදයට නටන්නේ නැත්නම් ඇත්තටම ඉංජිනේරු සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳව නම් ඒගොල්ලෝ වැඩ කරන්නේ ඒගොල්ලොන්ව ඒ මොහොතේ අස් කරලා Tamanට කීකරු හෙන්චයිව දාගන්න පුළුවන්. මේකේ 8-2 වගන්තියට අනුව අගමැතිට තමා පත් කළ සමාජිකයන් 13 දෙනාම ඉව. ඒ කියන්නේ මොකක් හරි තීරණයක් ගන්න යන වෙලාවක ඉංජිනේරු සභාවේ බහුතර සංයුතිය වෙනස් කරන්න පුළුවන් අගමැතිට. මොකද ඒකේ 17න් 13ක්ම අගමැතිට ඕන නම් අයින් කරලා වෙන අය දාන්න පුළුවන්. එතකොට මොකද්ද මේ දැන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා නේ කිව්වේ? මේකද ප්‍රජාතන්ත්‍රවාදය? පස්සේ දැන් මේකේ 9-2 ආවගන්තියට අනුව සභාපතිට තියෙන තීරක බලයක්. ඒ කියන්නේ සභාපතිට අගමැතිවරයා විසින් පත් කරන අගමැතිවරයා විසින් ඕන වෙලාවක ඉවත් කරන්න පුළුවන් සභාපතිට අමතර ඡන්දයක් දීලා තියෙනවා. යම් අවස්ථාවක මේකේ ඡන්ද සමාන වුණොත් එහෙම අවසන් තීරණය ගැනීම සඳහා වෙන තීරක ඡන්දය පාවිච්චි කිරීමේ බලය සභාපතිට දීලා තියෙනවා. ඒක වෛද්‍ය සභාවෙත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ තීරක බලය සහිත කෙනා පත් කරන්නයි අස් කරන්නයි අගමැතිට පුළුවන් වුණාට පස්සේ ඒ තීරක බලය පාවිච්චි වෙන්නේ කාගේ වමනාව වෙනුවෙන්? මොකක් වෙනුවෙන්ද තීරක බලය පාවිච්චි වෙන්නේ? එතකොට අගමැතිද ලංකාවේ ඉංජිනේරු වෘත්තියේ ගුණාත්මකභාවය පිළිබඳ තීරණ ගන්නේ අගමැතිද? ඒකේ අවම ප්‍රමිතීන් පිළිබඳ උපරිම ප්‍රමිතීන් පිළිබඳ ලියාපදිංචි කිරීම ගැන ලියාපදිංචි අහෝසි කිරීම ගැන අගමැතිද ඒ විෂය ගැන දන්නේ කියලා.
अडुमगाने वैद्य सभा अडुमगाने में ब्रिताने पालक लंका भी इन काल ने श्रीलंका वैद्य सभा है यद समय विसी हाथे ये तो लंका भी हिटी ब्रिताने पालक अडुमगाने गोलो हदप विधि हदागा प्रजातंत्रवादी के लिए असमर्थ लादी से मेके इंजीनियर सभा विशेष गणुलाबन तीरन वलट एरहिव अभियाचना कर अभियाचना मंडल हदल तीरन विश्व एक वगंती अभियाचना मंडल विशेष දෙනුලබන තීන්දුව අනිවාර්යෙන් සභාව පිළිපදින්න. දැන් සභාවේ 17න් 13ක් මගමැතිපත් කරනවා. අගමැතිට ඕන වෙලාවක අයින් කරලා වෙන අයපත් කරන්න පුළුවන්. සභාවේ සභාපතිත් අගමැතිපත් කරන කෙනෙක් ඕන වෙලාවක අගමැතිට අයින් කරන්නත් පුළුවන්. අභියාචනා මණ්ඩලේ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාම පත් කරන්නේ අගමැති. අභියාචනා මණ්ඩලේ පහම මේකේ 21 වගන්තියට අනුව අගමැතිවරයා විසින් विश्वविद्यालय प्रतिपादन कमीशन सभा विशी नमक वरला इंजीनियर हाँ विना वरला इंजीनियर वो दे देने संस्थागत इंजीनियर वो दे देने फस्ट दिन ए फस्ट दिन ए फस्ट दिन पत्करा अयंकराने अगम मेके सभा वट मुखरी बलता प्रधान विधायक नीलधारिया पत्करा दिवितर सीईओ पत्करा सभा विशी एक मेम इंजीनियर सभावे प्रधान विधायक निलधारिया अगमतिवरया विमसा सभा विशी पत्कल प्रधान विधायक निलधारिया सभा पत्कराट अगमतिवरया विरुद्धन पत्करा बे अगमति पत्करा दैन लंकावे वृत्तींट अदालव मनोहर अपीट पूर्वादर्शनीम सदावन पणतक्तीन श्रीलंका वैद्य सभावट अदाल वैद्य वृत्तिरतम अहम पणतक्तीन वैद्य वृत्ति गुणात्मक भाव परीक्षा किरीम एक तीरने किरीम संधावन व्यूहे तो ये व्यूहे पास्य कालिक विविध संशोधन दाला औऊल करला एमति सतु बलतल वेडिकल मग दशमसी असुहते अंक तीहधारण पणत गेनावा अंक तीहधारण संशोधने ये दशमसी असुहत अंक तीहधारण संशोधने खलिंग एक ब्रिटानिया सिंह हदल तिबुन पणतट वडा विशाल वशे एमति सतु बलतल वेडिकर एमति सतु बलतल वेडिकर उतुरुकलम पौजीरिक वैद्यालय हेदुआ एकाले जे आर जयवर्धन आंडु श्रीलंका वैद्य सभा उत्तरकोलम पौद्योलिक वैद्य विद्यालय में मालमे पौद्योलिक वैद्य विद्यालय वगेम उत्तरकोलम पौद्योलिक वैद्य विद्यालय पिलिगन्न बै किला किवो श्रीलंका वैद्य सभा इतकोट मेगोल्लंट ओनुना आंडुव टोन विधिर वैद्य सभा नटवन्न एकट तमाई खलिन तिबुन पणत संशोधने करे दशमसी असुहते अंक तिहधरन संशोधन पणत गिनल्ला एकेन तमाई मे गोडक बलतल एमतिट पेवरु विशाल बलतल प्रमाणय दनट ए ओक्कोम पेवरुट पस्सेत मे वेन विटत मेवनीट वैद्य सभावट यम स्वाधीन तीर्ण गणी में सह ये वृत्ति आएगे चंदेन तेरी पत्न नियोजित अंत वृत्ति प्रमित तीरने क्रीम बलया किला लोके हेमतनम वैद्य सभा हरि इंजीनियर सभा हरि मनोहरि गत्वे अगमति जनाधिपति हमति अरगुल मेघुल पत्न हेंचयंग समित वन मे इव हेमति से पत्कराने ये अदाल वृत्ति वेडकर्ण वृत्ति के अंगे चंदे द उदाहरण कितन वैद्य वरुंगे चंदे तेरी पत्न अतदेनागे इक्कीने असनीपेनो मियनो इला अस्यनो विदेशगतवेनो एवगे कक्नोत्ते हेम दनटतीन क्रमेटानु श्रीलंका वैद्य सभा दनटतीन क्रमेटानु पुअपत्नी मलकल मे इक्कीनेक्नेक्स वैद्य सभा साजिक सदा अयदुंकरण वैद्य वरुण हवल दिन पेर इलुंकरा ये सदा इलन वैद्य वरु वेनुतम चंदेतिया इलेन वैद्य वरु एनु एंतमा चंदे अक्तिया तो कोट सियलुम लंकावे लियापन सिवी सिटने सियलुम वैद्य वरुंट चंदे अक्तियनो ए आयट फेमिन हो तपेल मार्गिको तमंगे चंदे प्रकाश करन्न पुलुवन ए चंदेन तमाय वैद्य सभाव संधा नियोजितो अट देनेक्म पत् वेन्ने एतोट दैन इंजीनियर वन संधा ए अवस्थाव मुलुमनिम अहोसि करला तियेन्ने एतोट इंजीनियर वगे चंदेन एक्केनेक्वत् पत् वेन्ने नै इंजीनियर सभाव एक्केनेक्वत् पत् वेन्ने नै 10 17න් 4 දෙනෙක් නිලබලෙන් පත් වෙනවා ඉතුරු 13 දෙනාම අගමැතිට ඕනෑ තමයි පත් කරන්නේ මේක මේක එක පැත්තකින් මේ මේ වෘත්තියේ ගුණාත්මක භාවය සහ වෘත්තියේ ප්‍රමිතීන්ට අදාළ ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස දේශපාලන ඇඟිලි ගැසීමක් කිරීම. දැන් දේශපාලන ඇඟිලි ගැසීම වෙනවා ඒව නවත්තන්න සුවාදීන කොමිෂන් සභා හදනවා කියලා බයිලා කිව්වනේ මේ ආණ්ඩුව. දැන් තියෙන ඒවට අධිකරණයටයි පොලිසියටයි සුවාදීන කොමිෂන් සභා හදනවා. දැන් ඉංජිනේරු වෘත්තියට කොමිෂන් සභාවක් හදද්දී ඒ ප්‍රජාතන්ත්‍රවාදී කතා මුකුත් නැහැ. සියලු බලය අගමැතිට මැදිගත කරගෙන තමයි ඉංජිනේරු වෘත්තියට කොමිෂන් සභාව හදන්නේ. ආණ්ඩුවේ වගකීම ඇමතිවරයෙක් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරනවා වෛද්‍ය සභාව අදාළ නැහැ ඇමතිගේ බලය පාවිච්චි කරලා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නීතිගත කරන්න වෛද්‍ය සභාව අහෝසි කරා.
ආණ්ඩුවේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දැන් කෝ අර සුවාදීන කොමිෂන් සභාව එනවා ඒ ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී ස්ථාපිත වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ගැන විශ්වාස කරලා තමයි මේ ආණ්ඩුව පත් කරන්න කී කී වේදිකාවල කෑ ගහපු කට්ටිය අපි දැන් ජනාධිපතිවරණයේදී මහමැතිවරණයේදී ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද කියලා හද්දී ආර්ථික ප්‍රතිපත්තියයි ප්‍රජාතන්ත්‍රවාදෙයි එකට යන්නේ जनता द्रोही आर्थिक प्रतिपत्तियक् एकट विरुद्ध जनता नैगटिनवा ये नैगटिन जनता मर्दने करवा इनसा प्रजातंत्रवाद निकंग बे प्रजातंत्रवाद गनी मे प्रधान कोई आर्थिक प्रतिपत्ति की लखी पंडितोटिकिटिया मैत्रीपाल सिरिसेन महत्या के रणिल विक्रमसिंह महत्या के वेदिका विन गल बुद्धिमत अरहमे कि बोर्ड एगोल्लो मुखति एगोल्लो क्यूवा सुधीन कमीशन सभा हदनवा सीएलुम देवल सद कमीशन सभा सुधीन करण देशपालन अतिहत्तीम अवमकरणवा यदोट अगमतिवरयागे रणिल विक्रमसिंह महत्यागे अभिलाषेम तम मे संपूर्ण मे यांत्रण सुधीन किरीम तेन सा तम यागन विश्वास विना आर्थिक अनमण मुखेट वर्तवे मे प्रजातंत्रवाद सद तम रणिल विक्रमसिंह महत्याव अगमति कर මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ ජනාධිපති කරන්න කිව්වා. දැන් මොකද වෙලා තින්නේ? දැන් මේ පනතක් තියෙනවා. හරි මේකත් කොමිෂන් සභාවක්. මේ ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව. එතකොට දැන් මේ ඉංජිනේරුවරුන්ගේ සභාවේ මොකද්ද මේගොල්ලන්ගේ මේ ප්‍රජාතන්ත්‍රවාද? මොකද්ද මේකේ තියෙන සුවාදීනකම? 17න් 13ක්ම අගමැති දාලා අගමැතිට ඕනෝන විදිහට එලවන්න දැම්මට පස්සේ 13 දෙනා මොකද්ද මේකේ කරන වැඩේ හරිම පැහැදිලි. කරන වැඩේ හරි පැහැදිලි. අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම සඳහා අධ්‍යාපනයේ මුදලට විකිනෙන මිලදී ගන්න ලාභ ලබන වහණ්ඩයක් බවට පත් කිරීම හරහා ඒ ඒ ඒ සඳහා වන වැඩපිළිවෙලක් තියෙනවා. එතකොට ඒ වැඩපිළිවෙලට තියෙන බාධාවල් ඉවත් කිරීම තමයි දැන් මේගොල්ලන්ගේ වැඩේ තියෙන්නේ. ඒක දැනට තියෙනවා විශේෂයෙන් උසස් අධ්‍යාපනය සඳහා පාසල් අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න බාධාවල් ඇති වෙන ව්‍යුහයක් නැහැ. එහෙම තියෙනවනම් තියෙන ජනතාවගේ අරගල පාසල් ශිෂ්‍යයන්ගේ දෙමව්පියෝ ගුරුවරුන්ගේ වෘත්තීය සමිති පාසල් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීමේ සංවිධාන ඒව තමයි එහෙමනම් පාසල් අධ්‍යාපනයට අදාළව මැදිහත් වෙන්න තියෙන්නේ. නමුත් උසස් අධ්‍යාපනයට අදාළව තාමත් තියෙනවා මේ එක එක වෘත්තීන්ගේ ගුණාත්මකභාවය ප්‍රමිතිය පිළිබඳ ආයතන තියෙනවා. උදාහරණයක් විදිහට ආණ්ඩුව කැමැති විදිහට වෛද්‍ය විද්‍යාල හතු පිපෙනා වගේ හැම හන්දියකම වෛද්‍ය විද්‍යාල හදන්න බෑ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තමයි තීරණය කරන්නේ ඒ වගේ එන අයට වෛද්‍යවරු ලෙස ලංකාවේ ඉගෙන ඕන කෙනෙක්ට ගිහිල්ලා ඕන ගුබ්බෑයමකට ගිහිල්ලා කොත්තු කඩේකින් උනත් වෛද්‍ය උපාධිය කියලා කොලයක් ගන්න පුළුවන්. හැබැයි ඒ ගන්න කෙනාට ලංකාවේ මිනිස්සුන්ට බෙහෙත් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ වගකීම බාර දෙනවද නැද්ද කියලා තීරණය කරන්න බලයලත් ආයතන නැති. ඉතින් ඒක තමයි දැන් ආණ්ඩුවේ තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් ඉංජිනේරුවන්ගේ පැත්තේ තියෙන්නේ ඉංජිනේරුවන්ට අදාළව එහෙම ආයතනයක් නැහැ. ඒ නිසා ඉංජිනේරුවන්ගේ පැත්තේ විශාල ඉල්ලීමක් තියෙනවා. දැන් හැම හන්දියකම ඉංජිනේරු උපාධි බෙදෙනවා. දැන් සාමාන්‍යයෙන් බොරැල්ලේ ඉඳලා බත්තර මුල්ලට යද්දී දැන් හතක අටක තියෙනවා ගහලා BSc ඉංජිනේරින් උපාධි දෙනවා. ඕනම පෙට්ටි කඩේක ඉංජිනේරු උපාධි දෙනවා. ඒ නිසා ඉංජිනේරුවන්ගේ තිබුණා එකක් මේක ලංකාවේ ඉංජිනේරුවන් පිළිබඳ ප්‍රමිතිය මුළුමනින්ම වටලා තියෙන්නේ. ඒ නිසා ඉංජිනේරුවෙක් කියන්නේ කවුද කියන එක පිළිබඳ නිර්වචනය කළ යුතුයි. ඔවුන් ලියාපදිංචි කළ යුතුයි. ඉංජිනේරුවන් ලියාපදිංචි කිරීම සහ ඒ වෘත්තියට නොගැලපෙන ලෙස වැඩ කරන අයගේ ලියාපදිංචි අහෝසි කරලා ඔවුන් ඉංජිනේරු භාවයෙන් නිරපීමේ බලය හිමි ව්‍යවස්ථාපිත ආයතනයක් අවශ්‍යයි. එතකොට දැන් අධ්‍යාපනයේ ප්‍රමිතියයි වෘත්තීය ප්‍රමිතියයි සඳහා ආයතනයක් ඉල්ලුවට පස්සේ මෙන්න දීලා තියෙන ආයතන. මේක තමයි ආයතන කියලා දීලා තියෙන්නේ. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඕන විදිහට වෘත්තීය ප්‍රමිතිය තීරණය කරන්නයි අධ්‍යාපනයේ ප්‍රමිතිය තීරණය කිරීමේ බලය කාටවත් නැති කරන්නයි හදපු පනතක්. ඒ නිසා අපි දැන් බලාගෙන ඉන්නවා පහුගිය කාලේ පාර්ලිමේන්තුවට ආපු මේ ජාතිය පනත් ඔක්කොම ඒකමතිකවනේ සම්මත වුණේ. මිනිසුන්ගේ ඇඟිලි සලකුණු ඔක්කොම ගන්න අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී පුද්ගල ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත ඔක්කොමලා අත උස්සලා ඒකමතිකව සම්මත කළා. ඊට පස්සේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරන ලේබලය යටතේ තොරතුරු දැනගැනීමේ අයිතිය අහෝසි කරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත පාර්ලිමේන්තුවේ සම්මත වුණේ ඒකමතිකව. ඒකට එක්කෙනෙක්වත් විරුද්ධ වුණේ නැහැ. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඔක්කොම ලතෙස්සු. ඊට පස්සේ ලංකාවේ රෝගීන්ව ඖෂධ ජාවාරංකාරයන්ට ඕන ඕන විදිහට ගසා කන්න, ඕන ඕන විදිහට සූරා කන්න ඉඩ සැලසෙන ඖෂධ නියාමන අධිකාරී පනත සම්මත වුණේ එක ඡන්දයක් විතරක් විරුද්ධව තිබුණා. يعني අපේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ හිටපු අජිත් කුමාර සහෝදරයාගේ ඡන්දය විතරක් විරුද්ධව හම්බෙලා ඉතුරු ඔක්කොම පක්ෂය ඡන්ද දීලා තමයි ඒ පනත සම්මත වුණේ. එතකොට කිව්වේ සති දෙකෙන් බෙහෙත් මිල අඩු වෙනවා මේ ඒකටත් විරුද්ධද කියලා තමයි ඇහුවේ. දැන් අවුරුද්දක් ගියා පනත සම්මත වෙලා දැන් කාටත් තේරෙනව මොකද වෙලා තියෙන්නේ කියලා කොහොමද ඖෂධ ජාවාරංකරුව මේකට මැදිහත් වෙලා තියෙන්නේ කියලා ඖෂධ ජාවාරංකරුවන්ගේ
ජාවා රංගවලට විරුද්ධ වෙච්ච අධිකාරිය සභාපතිවරයා උපසභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරියාට රාජිත් සේනාරත්න මොකද කරේ කියලා ඒව ඔක්කොම දැන් කවුරුත් දන්නේ. ඉතින් ඒක නිසා හරි පැහැදිලි මේ 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 කරන්නේ කල්පවත්නා ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් යනවා ආර්ථිකය තුල සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට අදාළව ඒවා මුළුමනින්ම මේ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට අධිරාජ්‍යවාදී වැඩපිළිවෙලට ලංකාව ගොදුරු කිරීමේ අරමුණෙන් කරන එකක්. ඒ නිසා අපි සම්පූර්ණයෙන්ම මේ මේ පනතට මේ 2016 අගෝස්තු 1 වෙනිදා ගැසට් කරන ලද ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පිහිටුවීමේ පනතට අපි විරුද්ධයි. අපි කියනවා වහම මේ පනත වෙනස් කරන්න, මේ මේ පනත පාර්ලිමේන්තුවට ඒමට පෙරම වෙනස් කරන්න. අපි අපි ඉංජිනේරුවන්ගේ සංවිධාන වලින් ඉල්ලනවා මේකට විරුද්ධව පෙළ ගැහෙන්න. මේක සම්පූර්ණයෙන්ම ඉංජිනේරු වෘත්තියත් එහි ප්‍රමිතියත් ඉංජිනේරුවන්ගේ ප්‍රජාතාන්ත්‍රික අයිතියත් අහෝසි කරන පනතක්. මේක ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගන්න, ගෙයක් හදා ගන්න හරි පොදු ඉදි කිරීමකට හරි ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගන්න සමස්ත ජනතාවගේ ප්‍රජාතන්ත්‍රී අයිතීන් අහෝසි කිරීමක් මේක. ඒ වගේම මේක අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ වැඩපිළිවෙලේ ඉංජිනේරු අධ්‍යාපනයට අදාළ කොටස තමයි මේ පනතක් ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පනත වහම වෙනස් කරන්න මේක මේකේ ඇමති සතු සහ දේශපාලන බලතල අවලංගු කරන්න, ඒ සඳහා අරගල කරන්න කියලා අපි ඒ ඒ ඒ සියලු මේකට අදාළ පාර්ශ්වයන් ඉල්ලා හිටිනවා. ඒ වගේම අපි බලාගෙන ඉන්නවා දැන් හැම පනතටම අත උස්සපු විපක්ෂයක් කියලා එකක් කියන විපක්ෂ නායකයෙක් ඉන්නවා TN එකේ, විපක්ෂ ප්‍රධාන සංවිධායකවරයෙක් ඉන්නවා JVP එකේ. ආණ්ඩුවෙන් ගේන හැම එකටම අත උස්සන, ආණ්ඩුවෙන් ගේන්නේ මොකද්ද පනත, හැම එකටම අත උස්සන. අපි බලන් ඉන්නවා ඒ ඒ ඒ ඊනියා විපක්ෂයේ ඒගොල්ලෝ මේකට මොකද කියන්නේ කියලා. ඒගොල්ලෝ මේකට මොකද කියන්නේ, මේකටත් අත උස්සයිද කියලා අපි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ තව කණ්ඩායමක් ඉන්නවා ඒකාබද්ධ විපක්ෂ කියලා. ඒගොල්ලෝ බොරුවට කියන්නේ මේ පනතම ගේන්න රනිල් වෙනුවට මාව ගේන්න කියලානේ මහින්ද මහත්තයා කියන්නේ. මොකද මේවා කෙටුම්පත් කරේ ඒගොල්ලෝ ඉන්න කාලේනේ. හරිද? මේ කියන්නේ මොකද්ද? මේක ඊට පස්සේ අගමැතිවරයා කියන එක තමයි වෙනස් කරලා තියෙන්නේ. කලින්ම තිබුණු පිටපතේ තියෙන මේ ගැසට් කරන්න කලින් හදපු ඩ්‍රාෆ්ට් එකේ තියෙන ජනාධිපති කිය. ඊට පස්සේ මොකද මහින්ද මහත්තයා හදපු එක. ඉංජිනේරුවා මෙහෙවීම සම්පූර්ණ ජනාධිපති අතට ගන්න තමයි එයා හදලා තිබුණේ. ඊට පස්සේ දැන් මේ ආණ්ඩුව වෙනස් වුණාට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකේ ජනාධිපතිවරයා තියෙන තැන් වලට අග්‍රාමාත්‍යලා කොපි පේස්ට් කරලා තියෙනවා. එහෙම කළා තමයි මේ පනත ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ පනත් හදපු අයයි මේක හදන්න අවශ්‍ය කරන මේ මූලික පියවර ගත්ත කට්ටියයි මේකට අදාළ ප්‍රතිපත්තිමය රාමුව කැබිනට් මණ්ඩලයේ අනුමත කරද්දී කැබිනට් මණ්ඩලයේ හිටපු කට්ටියයි ඒ ඔක්කොම මේක සම්බන්ධ තමන්ගේ ස්ථාවරය සහ තමන් මේක පිළිබඳ දරන අදහස කිව යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පනත සම්බන්ධයෙන් පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ලෙස ඉංජිනේරුවන්ගේ සහ වෘත්තිකයන්ගේ තාක්ෂණඥයන්ගේ හැදිලා තියෙන සියලු සංවිධානත් සමග සාකච්ඡා කරන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ පනත මගින් ඉංජිනේරුවන්ගේ සේවය ලබා ගන්නා ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වෙනවා. ඒ නිසා ඒ ජනතාවත් සමග ඒ සේවය ලබා ගැනීමට අපේක්ෂා කරන සහ සේවය ලබා ගන්නා ජනතාවත් සමග තමන් ලබා ගන්නා සේවාවේ ගුණාත්මකභාවය පිළිබඳ ඔවුන්ට තිබෙන පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ව සංවිධානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ විනාශකාරී පියවර පරාජය කිරීම සඳහා පෙරට එන්න කියලා. අපිට ප්‍රධාන වශයෙන්ම මේ ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පිහිටුවීමේ පනත සම්බන්ධ ඒ අදහස තමයි ප්‍රකාශ කරන්න තිබුණේ. ඊට අමතරව ඔබට ප්‍රශ්න ගැටලු මොනවා හරි තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපිට සාකච්ඡා කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්න තියෙන්නේ දැන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් කියන්න වෙන්නේ ව්‍යවස්ථාවට පටහැනි කියලානේ. අධිකරණයට බලයක් නැහැ. යම් නීතියක් සම්බන්ධ එහි ප්‍රජාතන්ත්‍රික භාවය පිළිබඳ සීමා මායිම් නිර්ණය කරන්න. ඔව්. ඔව්. ප්‍රශ්න දෙන්නේ මේකයි. මේක ව්‍යවස්ථාවට පටහැනි වෙන්නේ කොහෙන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ අධිකරණයට බලය තියෙන මේ පනත් ව්‍යවස්ථාවට පටහැනි නම් මේ ඒවට එරෙහිව තීරණ ගන්නනේ. එතකොට දැන් අපිට නඩුවකට යන්න වෙන්නේ ව්‍යවස්ථා උල්ලංඝනයක් වෙලා තියෙනවා නම්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මෙතන තියෙන ව්‍යවස්ථා උල්ලංඝනයක් නෙමෙයි.
ව්‍යවස්ථාවාය සම්මත කරලා තියෙන්නේ මේගොල්ලොමනේ. ඒකට ඒ ඒ ඒ ව්‍යවස්ථාවට ඇතුල් කරලා නැති ප්‍රජාතාන්ත්‍රික අයිතීන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට 1978 ඒ ව්‍යවස්ථාව හදද්දී 78 ඒ ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කියන ගොඩේ දාලා තියෙන්නේ දේශපාලන සහ නෛතික අයිතීන් පමණයි. ආර්ථික සහ ප්‍රජාතාන්ත්‍රික අයිතීන් එකතු කරලා නැහැ ව්‍යවස්ථාවට. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අධ්‍යාපනය ලැබීම සඳහා සියලු දෙනාටම ඇති සම අයිතිය කියන එක ව්‍යවස්ථාවේ අයිතියක් ලෙස සඳහන් කරලා නැහැ. ඒ නිසා අධ්‍යාපනය පිළිබඳ අයිතිය උදුර ගනිද්දී ඒක ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් නෙමෙයි. ඊට පස්සේ යම් වෘත්තියක නියුතු අයට තමන්ගේ වෘත්තියේ ප්‍රමිතිය තීරණය කිරීම සඳහා ප්‍රජාතාන්ත්‍රික ලෙස ඡන්දය දීමෙන් මැදිහත් වීමටදී අයිතිය කියන එක සමහර රටවල ව්‍යවස්ථාවල එහෙම වගන්තියක් තියෙනවා. අපේ රටේ ව්‍යවස්ථාවේ එහෙම වගන්තියක් නැහැ. ඒ නිසා ඒ අයිතිය උල්ලංඝනය වෙද්දී අධිකරණයට මුකුත් කරන්න බෑ. ඒක දේශපාලන ප්‍රශ්නයක්. දැන් අපේ රටේ ව්‍යවස්ථාව ගත්තොත් එහෙම ඒකේ අඩුම ගානේ ජීවත් වීමේ අයිතියවත් නැහැ මූලික අයිතිවාසිකම් ගොඩේ. ජීවත් වීමේ අයිතිය කියන එක මූලික අයිතිවාසිකම් ගොඩේ නැහැ. ඒ නිසා කවුරු හරි කෙනෙක්ට අධිකරණයක් ඉස්සරහට ගිහින් කියන්න බෑ මම ජීවිතය බේරා ගැනීම සඳහා මෙන්න මේ කාටයුත්ත කරා මෙන්න මේ නීතිය මගේ අතින් කඩ වුණේ ජීවිතය බේර ගන්න ගිහිල්ලා ඒ නිසා මට ඒකේ සහනයක් ලබා දෙන්න. එහෙම කියලා කියන්න බෑ මොකද ව්‍යවස්ථාවේ ජීවත් වීමේ අයිතිය කියන එක ලියලා නැහැ. ඒ නිසා දැන් 78 ව්‍යවස්ථාවේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව කෙටුම්පත් කරද්දී ඒගොල්ලෝ මූලික අයිතිවාසිකම් කියලා දාලා තියෙන්නේ අදහස් ප්‍රකාශනයේ අයිතිය ඔය වගේවා විතරයි දාලා තියෙන්නේ. සංවිධානය වීමේ අයිතිය. ඊපස්සේ ඒවත් නැවත වෙන වටයකින් උදුර ගන්න. දැන් උදාහරණයක් විදිහට අදහස් ප්‍රකාශනයේ අයිතිය ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබ්බ එකත් මේ උදුරගත්තා මේ තොරතුරු දැනගැනීමේ පනත් කෙටුම්පත මුලින් එද්දි ඊපස්සේ ඒකට විරුද්ධව අධිකරණයට ගියා මාධ්‍ය සංවිධාන ඒ වගේ අය අධිකරණයට ගිහිල්ලා සමහර ඒවා අයින් කරගත්තා. නමුත් සමහර ඒවා ව්‍යවස්ථාවට පටහැනි නෑ කියලා තමයි අධිකරණේ තීරණය කළේ. ඊට පස්සේ ඔය විදිහෙම ප්‍රශ්නයක් දැන් ඉස්සරහට එනවා සංවිධානය වීමේ අයිතිය සාමූහිකව කේවල් කිරීමේ අයිතිය වෘත්තීය සමිති පිහිටුවීමේ අයිතිය වැඩවර්ජනය කිරීමේ අයිතිය කියන එක ව්‍යවස්ථාවේ අයිතීන් ලෙස සඳහන් වෙලා තියෙනවා. එහෙම තියෙද්දි දැන් ආණ්ඩුව අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යෑමේ පනත කියලා පනතක් කෙටුම්පත් කරලා තියෙනවා. ඉතින් අපි හිතනවා ඔන්න ඒ වගේ එකකට විරුද්ධ වෙනවා නම් සමහරට අපිට උසාවි යන්නත් පුළුවන් වෙයි. මොකද ඒක ව්‍යවස්ථාවේම සඳහන් කරලා තියෙන අයිතියත් උල්ලංඝනය කරලා සමහර සේවාවන්හි කම්කරුවන්ට වැඩවජිනේ කිරීම තහනම් කියලා තමයි පනත ගේන්නේ. නමුත් මේක එහෙම ගන්න නෙමෙයි. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි අපි හිතනවා මේක ව්‍යවස්ථාවට අලුතෙන් අයිතියක් ලෙස ඇතුල් කළ යුතු එකක්. දැන් සමහර තියෙන රැකියාවක් සඳහා අයිතිය නිශ්චිත වැඩ දිනයක පැය 8 හරි මොනවා හරි පැය ගණනක වැඩ දිනයක් සඳහා ඇති අයිතිය අවුරුද්දකට නිශ්චිත විවේකයක් සඳහා ඇති අයිතිය ඒ කිසිදු ආර්ථික අයිතියක් අපේ ව්‍යවස්ථාවලට ඇතුල් කරලා නැහැ. ඒ නිසා අපි මේක ගැන සාකච්ඡාවක් කලිනුත් කරා ව්‍යවස්ථාව ගැන කතා කරන වෙලාවමත් අපි ලොකු සාකච්ඡාවක් කරා ව්‍යවස්ථාවට ඒව ඇතුල් විය යුතුයි කියලා. ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකේ නිසා අපි නීතිඥයෙක් අපි සාකච්ඡා කරලා බලනවා මේකේ මොනවා හරි අපිට අධිකරණ ක්‍රියාමාර්ගය සඳහා ඉඩක් ඉවර වෙලා තියෙනවාද කියලා. නමුත් අපි හිතනවා අධිකරණය ඇතුලේ මොකක් හරි ඉඩක් ඉවරලා තියෙනවා නම් ඒක හරිම කුඩා ඉඩක්. ඉතින් ඊට වඩා මේ පනතේ ප්‍රජාතන්ත්‍රීය විරෝධී භාවයයි මේ පනත හරහා ගේන්න යන දේශපාලන ව්‍යාපෘතියේ භයානකකමයි සම්බන්ධ සමාජයට අවබෝධය හදලා සමාජයේ කරන දේශපාලන තෙරපුමක් හරහා මේ පනත පරාජය කිරීම තමයි අපේ උත්සාහය. ඉතින් දැන් වැට් එක ප්‍රාදාලෝ වුණත් ආණ්ඩුව බදු වැඩි කිරීම වැරදි කියලා අධිකරණයට තීරණ දෙන්න බෑ. මොකද බදු මේ ගහන්න බෑ කියලා ව්‍යවස්ථාවේ නැහැ. බදු වලින් ආරක්ෂා වීමේ අයිතිය කියලා එකක් ව්‍යවස්ථාවේ නැහැ. ඒකට අධිකරණයේ පහුගිය දවස්වල බදු පනතට අදාළව ආපු ප්‍රශ්නේ සම්පූර්ණ තාක්ෂණික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඒක ඉදිරිපත් කළ ක්‍රමවේදයට අදාළ ප්‍රශ්නයක්. ඒ නිසා තමයි දැන් ආණ්ඩුව කියන්නේ ඒක නියමිත ක්‍රමවේදයට අනුව ඒ විදිහටම හදලා ගේනවා පහු කියලා. එතකොට කරන්න දෙයක් නැහැ. එතකොට අධිකරණයට කරන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ඊළඟ අයවැයෙන් බදු වැඩි කරොත් වැට් බද්ද 115ට මුකුත් කරන්න බෑ. අයවැයට පුළුවන් නේ වැඩි කරන්න. එතකොට අධිකරණයට මුකුත් කරන්න බෑ. ඉතින් ඒවට අදාළ නීති නැහැ. ඒ නිසා හැම එකටම අධිකරණෙන් යන්න බෑ. නමුත් අපි ඒ නිසා අපි මූලිකත්වයේ දීලා තියෙනවා. අපි උත්සාහ කරනවා මේකේ යම් විදිහේ එහෙම ඉඩක් තියෙනවා නම් අපි ඒ ඉඩත් අනිවාර්යෙන් පාවිච්චි කරනවා. මොකද අපි මීට කලින් ඔබ කිව්වට අර අපි කියේ නැහැ කියලා අපි බොහෝ දේවල් සඳහා අධිකරණයට ගියා. අපි පැය 24 පැය 48 කිරීමේ නීතියට අදාළ පොඩි සංශෝධන ටිකක් කරගත්තා අධිකරණයට. ඊට පස්සේ මුළු රටම හදිසි අවස්ථා කලාපයක් කියලා නම් කළා. මුළු රටේම සියලුම ස්ථානයක වලට ජනාධිපතිගේ නියෝගයෙන් හමුදාව කැඳවලා හමුදාවට පොලිස් බලතල ලබා දීමට අදාළ නීතියක් සම්මත කරන්න හැදුවා 2015 පෙබරවාරි 16. අපි දුමින්ද නාගම සහෝදරයා ඒකට විරුද්ධව අධිකරණයට ගිහිල්ලා මේ ඒ නීතිය නැවැත්තුවා. ඒක කරන්න දුන්නේ නැහැ. ඒ නිසා අපි මේ සමහර ඒවා සම්බන්ධ අපි අධිකරණයට ගිහිල්ලා ඒකට අරගෙන අධිකරණේ නෙමෙයි ඒක නැවැත්තුවා.
අධිකරණය නිවේදනයක් අපි අධිකරණයට ගිහිල්ලා ඒක අධිකරණයේ අභියෝග කරද්දී ආණ්ඩුව පනත අතුල ගත්තා. වෛරී ප්‍රකාශ වැළැක්වීමේ පනත කියලා මේ කරුණ ලබන ක්‍රියාවකට අදහසක් දැරීම නිසා මිනිස්සුන්ට දඬුවම් දෙන්න පුළුවන් විදිහේ නීතියක් සම්මත කරනවා. ඒකට විරුද්ධව අධිකරණයට ගියා මේ මාධ්‍ය සංවිධාන සුදරුලි පත්‍රයේ කර්තෘවරයා ඒගොල්ලෝ ගියා අධිකරණයට. නමුත් අධිකරණයේ තීන්දුව ඒමට නියමිතව තිබුණේ එහෙම එකක් කරන එක විවස්ථාවට විරුද්ධ නැහැ කියලා. නමුත් අධිකරණයට පිළිබඳ අභියෝග කරපු වෙලාවේ ආණ්ඩුව පනත අකුල ගත්තා. ඒක අධිකරණ නියෝගයක් ආවේ නැහැ ඒකට අදාළව ආණ්ඩුව පනත ඉවත් කරගත්තා. ඒ නිසා මේ ඉවත් කර ගැනීමට අදාළ බලපෑම් තමයි ගොඩක් වෙලා තියෙන අධිකරණයට. එහෙම එකක් පුළුවන් කියලා අපි උත්සාහ කරනවා. කෙසේ වෙතත් අපි හිතනවා මේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ මේ 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 වෘත්තියට අදාළ තමයි මේ මේ ප්‍රශ්නේ පීඩාවට පත් වෙන කොටස් සංවිධානයේදී පෙරක්මක් ඉල්ල කිරීම සහ මේකට හේතුව සටන් කළා මේක පරද්ද නැහැ ඒක තමයි ප්‍රධානම වැදගත්. මම කුබුදු ජයගොඩ පෙරතුගාමි සමාජ අධිපක්ෂයේ විචාරක ලේකම්. නැහැ ඇත්තටම මේ අපි රජයේ මැදි ඔස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීමක් ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලන්නේ ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය සහ ඔස්ට්‍රේලියානු පුරවැසියෙක් ලෙස ඔහුගේ තියෙන හිමිකම් අහෝසි කරන්න කියලා නේ අපි ඉල්ලන්නේ. අපි ඔස්ට්‍රේලියානු රජයේ කිසිම මැදිහත්වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඔව් මහකොමසාරිස් කාර්යාලය නෙමෙයි ඇත්තටම අපි එයා ඔස්ට්‍රේලියාවේදී ඔස්ට්‍රේලියාවට ඔස්ට්‍රේලියාවේ ඒ අදාළ බලධාරීන්ට ඇඳුම් පතක් බාර දුන්නා ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා. එතකොට ආපු ප්‍රශ්නේ තමයි මානව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අත්සන් කරන ලද සම්මුතියක් තියෙනවා ජාත්‍යන්තර සම්මුතියක්. ඒ සම්මුතියට අනුව කිසිම රටක පුරවැසියෙක්ගේ පුරවැසිභාවය අහෝසි කරන්න බෑ ඒ අදාළ රටේ රජයට. ඔහුට වෙනත් ඔහුට හෝ ඇයට වෙනත් රටක පුරවැසිභාවය ලැබෙනවා කියලා ඒ දෙවන රටේ රජයෙන් දෙනු ලබන නිල සහතිකයක් නැත. ඔද එහෙම වුණොත් එහෙම ලෝකේ ඉන්න ඉඩ තියෙන මේ රටක් නැති මිනිස්සු කියලා ජාතිය. ඒ නිසා සියලුම රටවල් අත්සන් කළ සම්මුතියක් තියෙනවා තමන්ගේ රටේ පුරවැසියෙක්ගේ පුරවැසිභාවය අහෝසි කරන්නේ වෙනත් රටකින් පුරවැසිභාවය දෙනවා කියලා ඒ රටේ රජය විසින් ලිඛිතව දැන්වීමක් නිකුත් කළාට පස්සේ. එතකොට අපි ඇත්තටම මුලින්ම අපි පුරවැසිභාවය අහෝසි කර ගැනීම සඳහා ඔස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලීමක් කරා. ඔස්ට්‍රේලියානු රජය කිව්වා ඔවුන් අත්සන් කර තිබෙන ජාත්‍යන්තර සම්මුතියකට අනුව ඔවුන්ගේ රටේ පුරවැසියෙක්ගේ පුරවැසිභාවය උන්ට අහෝසි කරන්න බලයක් නැහැ. ඒ නිසා ලංකාවේ පුරවැසිභාවය දෙන බවට ලංකාවේ රජයෙන් සහතිකයක් අරගන්න පුළුවන් නම් එහි එක අහෝසි කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි ලංකාවේ රජයෙන් ඉල්ලා සිටියේ ලංකාවේ අපි ඇත්තටම අපි නඩුව ගියේ පුරවැසිභාවය දෙන්න කියලා නෙමෙයි පුරවැසිභාවය ලබා දීම සඳහා ඒ ඒ ලියුම ඒ කියන්නේ පුරවැසිභාවය ලබා දීමට සූදානම් කියන ලිඛිත සහතිකය අපිට ලබා දෙන්න කියලා ඒක ලබා දුන්න ගමන් අපිට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය අවලංගු කරගන්න පුළුවන්. මොකද දැන් බෝලේ තියෙන්නේ ලංකාවේ ආණ්ඩුව පැත්තේ මිසක ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුව පැත්තේ නෙමෙයි. ඔස්ට්‍රේලියාවේ මුකුත් කරගන්න බෑ මේ ප්‍රශ්නේ. හරි එහෙනම් බොහොම ස්තුතියි ඔබට සහභාගීත්ව සම්බන්ධයෙන්.